బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ దిస్ ఇస్ అదర్ జరన అండ్ యు ఆర్ వాచింగ్ మిడ్ డే న్యూస్. ಐವಾನ್ ಬೆಕುಸಿರಿನೇ ಜಾತ್ಯಂತರ ಪ್ರಮಿತಿಯ ಪ್ರವೃತ್ತಿ ವಾರ್ತಾಕರಣ ದೇಶೀಯ ಸನ್ನಾಮೆ ಆದುದರಣ ಸಮಗಿನ್ ಮಮಲಹಿರು ಜಯವಾರ್ಧನ ಪ್ರಥಮೆ ನವದಾನೆ ಪುವತ್ ಶೀರ್ಷ ಪಾಡರೆ. ಕೌರುನ್ ಸಿರಗತ ಕಲಾತ್ ಯಹಪಾಲನ ಆಂಡುವ ಬಿಂದ ದಮನವ ಏಕಾಬದ ನಿಯೋಜಿತಯನ್ ಗೆನ್ ಪ್ರಕಾಶಯ ನವ ಅಧಿಕರಣ ಅಮಾತ್ಯವರಿಯ ಪತ್ಕಿರಿಮೇ ಅರಮುನ ಕಿಟಪು ಜನಪತಿ ಕಿಯಾಯಿ ದಿವರ ವರಾಯ ಬದುದೀಮೇ ಸೂದಾನ ಮಕ್ ನೆಹೆ ಎಮತಿ ಅಮರವೀರಗೆನ್ ಪ್ರಕಾಶ್ಯ ಸಾಮಾನ್ಯ ಪೆಲಿನ್ ಸಮತ್ ಅಸಮತ್ ಸಿಸುಂಟ ಉಸಸ್ ಪೆಲಟ ವಿಷಯಾನ್ ಬಿಸಿ ಹಯ ಇಂಡಿಯಾ ಶ್ರೀಲಂಕಾ ತೆವಣ ಎಕ್ ದಿನ ತರಂಗೆಯ ಅದ ಪಸ್ವರುವೆ ඉහළපෙළේ ಅಮೆರಿಕಾನು ನಿಲಧಾರಿನಿಯක ලබන සතියේ මෙරට සංචාරයක නිරත වෙනවා. දකුණු මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් සහ ඇෆ්ගනිස්තාන හා පාකිස්තානය සඳහා වන වැඩබලන විශේෂ නියෝජිත ඇලිස් වෙල්ස් මහත්මිය මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආසියානු රටවල් කිහිපයක සංචාරයක් හතර බාරයේදී ඇය මෙරටට පැමිණෙන බවයි. මේ මාස 31 වෙනිදා ඉන්දියා සාගර සමුළුව කොළඹදී ආරම්භ වන අතර ඇලිස් වෙල්ස් මහත්මිය ලබන මාස පළමුවැනිදා එම සමුළුව ඇමතීමටද නියමිතයි. ඉන්දියානු සාගර කලාපීය රටවල සාමය සංවර්ධනය සහ සෞභාග්‍ය පිළිබඳව එහිදී අවධානය යොමු කරනවා. වැඩබලන ඇමරිකානු සහකාර ලේකම්වරිය මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළපෙළේ නිලධාරීන් සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ව්‍යාපාරික නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. නව අධිකරණ අමාත්‍යවරිය පත්කරුණේ රාජපක්ෂවරුන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෝදර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මෝදර ශ්‍රී වෙන්කොටේශ්වර මහා විෂ්ණු දේවාලය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. මං කිව්වා ඉතින් එතුමියට අපි බලාගෙන ඉන්න ඕනේ මොකද මේ එතුමියට දීලා තියෙන කාර්යභාරය ඉටු වෙනවද කියලා. මොකද එතුමියට දීලා තියෙන්නේ මේ අධිකරණය දැන් අපේ අයින් කරේ, අපිට නඩු දාන්නේ නැහැ, මේ අධිකරණයට බලපාන්නේ නැහැ, නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම කරන්නේ නැහැ කියලානේ. ඉතින් දැන් මෙතුමාට ඒවා කරන්න වේවි. ඒවා එතකොට කොහොමද මේ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. අපි ඒක බලාගෙන ඉන්න ඕනේ. විජයදස රාජපක්ෂ මහතාට ස්වාධීනව කටයුතු කිරීමෙන් අනාගතයක් නොමැති බව වැවිලි කර්මාන්ත මාත්‍ය නමින් දිසානායක මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට නව දේශපාලන ගමනකට යොමු වීමෙන් පවතින බවයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ දියත් කරන වැවිලි සවිය වැඩසටහනේ තවත් එක් අතියරක් ඊයේ පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. කුලියාපිටිය නක්කාවත්තේ පැවති මෙම උත්සවයට විෂයභාර අමාත්‍ය නමින් දේශානායක මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතාද එක්ව සිටියා. මේ වෙනස් වෙන ලෝකයට ගැළපෙන විදිහට අධ්‍යාපන ක්‍රමයේ අපි වෙනස් කරගෙන යනවා. දැන් මේ වසරේ සිට අපි අපිට සාමාන්‍ය පෙළ අසමත් වෙන සිසුන් සඳහා උසස් පෙළට ගෙනියන්න අලුතෙන් විෂයන් 26ක් හඳුන්වා දීලා ඒ විෂය 26න් විෂයන් 3ක් තෝරගෙන උසස් පෙළට ගෙනීමේ වැඩසටහන අපි ආරම්භ කරනවා කියන එක කියන්න ඔක්තෝබර් මාසෙන් ඒ නියාමක වැඩසටහන ආරම්භ කරනවා. ඒ විෂයන් 26 අතර තියෙනවා තොරතුරු තාක්ෂණය තියෙනවා, රොබොටික් විෂයන් තියෙනවා, සංචාරක ව්‍යාපාර ආශ්‍රිත විෂයන් තියෙනවා, කෘෂිකර්මීය විෂයන් තියෙනවා, ක්‍රීඩා විෂයන් තියෙනවා, විවිධ
විෂයන් තියෙනවා එතනින් තුනක් තෝරගෙන උසස් පෙළට යන්න පුළුවන් ඕනනම් උපාධියක් කරන්න පුළුවන් ඕනනම් එතින් දුන් 30ට යන්න පුළුවන් ඒ වගේම අපුස සාමාන්‍ය පෙළින් උසස් පෙළට යන හැම ශිෂ්‍යයෙකුටම ටැප් පරිගණකේ ලබා දීමේ නියාමක වැඩසටහනත් අපි මේ වසරින් ආරම්භ කරනවා අපේ පෞල් වාදයක් නේ අපේ හොරකමක් නේ අපේ යම්කිසි හොරකමක් වෙලා තිබෙනවා නම් ඒක හොයනවා අපි ගාමිණී ජයසූරිය මැතිතුමාගෙන් පසුව ඉතාමත්ම ප්‍රබල ඇමතිවරයෙක් ඉල්ලා අසුන අවස්ථාව තමයි රවි කරුණානායක මැතිතුමාගේ ඉල්ලා අසුන මේක තමයි යථාර්ථය මේ දේශපාලඥයෝ තනතුරු වලට ඇවිල්ලා හම්බු කරන එකමයි කරන්නේ එහෙම ඒ නිසා අපි අලුත් සංස්කෘතියක් පටන් ගන්න තියෙනවා යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් චෝදනාවක් තියෙනවා නම් කරුණාකරලා අයින් වෙන්න අනිත් එක තමයි සාමූහික වක්කීම මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නේ මගේ තාත්තා ගාමිණී දිසානායක මැතිතුමා අතුරත් මුදුනේ මැතිතුමා පක්ෂෙන් එළියට ගියා එළියට ගියාම අනාත වුණා ඔවුන් දැවැන්ත සටනක් කරා ප්‍රේමදාස මහතාට විරුද්ධව නමුත් ඒක ඉතාමත් අමාරු සටනක්. එම නිසා විජේදාස රජපක්ෂ මහතාට මම කියන්නේ ඔබතුමා හිතනවා නම් මේ පක්ෂ දෙකෙන් පිට ගිහිලා දේශපාලන ගමනක් යන්න. ඒක ඉතාමත් කිටි කාලීන දෙයක් හැටියට තමයි මා දකින්නේ. මොකද කොච්චර මිනිස්සු බැන්නත් අන්තිමටම ගහන්නේ ওই පක්ෂ දෙකට. මැතිවරණ ඉලක්ක කර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත සියලු දෙනා සිරගත කළද යහපාලන ආණ්ඩුව නිසැකවම පරාජය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. උමේ අදහස් පල කළේ රත්නපුර කොළොන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. කොළොන්න ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සංවිධාන කර තිබූ මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය තුන්වෙනිදා සමරනවා. අපි දැක්කා බණ්ඩාරනායක මහත්තයාගේ ෆොටෝ එක පැත්තක ගහලා දැන් සංවත්සරය කියලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපදි මේ ආණ්ඩුවෙන් කෙරිනවද? එහෙමනම් රට බෙදෙන, රට ගිනි ගැවෙන යුද්ධයකට ආයේ පරිවර්තනය කරන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙයිද? එක්කා කිවිසුම ගහයිද? රටේ සම්පත් විකුණයිද? ඒ නිසා අපාද ඉන්නේ නිවැරදි ප්‍රතිපත්තියත් එක්ක. අපි ඉන්නේ UNP විරෝධී ප්‍රතිපත්තියත් එක්ක. අපට තියෙන විශාලම ශක්තිය මේ අරගලයට මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙන නායකත්වේ. රාජසේනාරත්න මහත්තයා කතාන කටාරිනකොට හරියට කළුතර මොයකට ඇරියා වගේ. මේ මිනිහා කියනවා ලබන සැරේ ඡන්දෙනකොට ඔය ඒකාබද්ධ විපක්ෂ කොයි එක කොහමද ගලුවත් ඔක්කොම ටික හිරේ දාලා අපි ඡන්දෙ දියන්නේ කියලා. අපි රාජසේනාරත්න කියනවා පුළුවන් නම් දාපන් හිරේ. අපි ඔක්කොම ටික හිරේ දැම්මත් මේ ගමේ ඉන්න ජෝම් මාමා ජේන්නෙන්ද දාලා හරි අපි යහපාලනේ පරද්දන. රාජසේන අටවතාව පක්ෂ මාරු කරපින් ලංකාවේ හැම දේශපාලන පක්ෂයේ LTT කේ යරින් ස්ථිර වශයෙන්ම අපි 2000 මෙහා පැත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව පිහිටවනවා රාජසේන රත්න කිසිසේත්ම අපේ ආණ්ඩුව දොරල් අරින්නේ නැහැ අපි රාජිත විරුද්ධ මේ විශ්වාස භංගෙ දුන්නට අපි හිතන්නේ 113ක් අපිට ඡන්ද දෙයි කියලා හැබැයි මුළු ලෝකෙටම අපි රාජිත කවුද කියන එක්කෙනා හෙලිදරව්වක් කරනවා එයා කරපු වැඩ දැන් නම් 51 දෙනෙකුට එක දිනන්න පුළුවන් නම් අපි එකවරම මේක දිනන්න පුළුවන් කියලා නම් දානවා රනිල්ට එක අපි එයාට විශ්වාස භංගෙ ගේනවා හරියටම ගණන් සාත්‍රය එකතු කළා. ඉදිරි මාසේ අපි බලාපොරොත්තු වෙනවා අපෙන් ඡන්දෙ ඉල්ලලා අද ආණ්ඩුවේ ඉන්න වැඩි පිරිසක් සැප්තැම්බර් මාසයේ ඇතුළත මහින්ද මහත්තයාගේ කොටට නැවතවරක් එකතු කළා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩේ කරන්න. එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේදී සිදු කරන ක්‍රියාවන්ට එකඟතාවය පළ කිරීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ තංගල්ල නගරයෙන් පාගමනක් ආරම්භ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා දෙක්ව සිටියා. ඔවුන් අනතුරුව තංගල්ල නගර ශාලාවට පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුවා. රටට මොනවද මේ ඡන්දෙ දුන්නද වරාය විදේශික රටකට විකුණන්න අනුගාණේ දේශීය මේ ලංකාවේ ඉන්නවා සල්ලි දීලා ගන්න පුළුවන් අය ඉන්නවා බිලියන් එකක් දීලා ගනි බැංක වලින් ණය ගන්න පුළුවන් දෙනවනේ නෑ ඒක බිලියන් දෙකයි බිලියන් දෙකයි දාන්න ඒ කිවිසුම් මනුව බලන්න ඕන අපිට වාසිය අවශ්‍ය මොනවද එක පැත්තකින් 99 අවුරුද්දක් යන පරම්පරා හතරක් එතකොට යුද්ධ ඇති වෙන එක නැද්ද අපේ තරුණ පෙළ එදාට ඕවා ලබා ගන්න ජීවිත පූජා කරන එක නැද්ද ඒ නැති වෙන්නේ අපේ දරු පත්තර ගුවන් ඉන්දියාව ඉන්දියාවට දුන්නම ඉන්දියාවයි චීනය අතර තියෙන ප්‍රශ්නේ යුද්ධයක් ඇවිලුනොත් අපි නිකන්ම දන් හැලේ ත්‍රිකුණාමලයේ සම්පූර්ණ තෙල් ටැංකිය ටික ඉන්දියාව දැන් චීනයට මේව දෙනකොට ඉන්දියාව සතුටු කරන්න ඉන්දියාව ඉල්ලන ඉල්ලවල දෙන්න මේව හරිද මේව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නෙවෙයි ඉතින් මේ අපේ භූමිය එක එක රටවලට දුන්නන් පස්සේ අපිට මේ ගන්න මුදලින් අපිව තාවකාලිකව සතුටු කරන්න මොකද ඊළඟට වෙන්නේ අපේ ඊළඟ පරම්පරාවට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා අපිට බෑ අද වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක අවුල් වෙලා කරගෙන යන වැඩපිළිවෙළත් එකකට ඉන්නේ
තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිටුපස සමාගම් රැසක් සිටින බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දුම්කොළ සහ ඖෂධ සමාගම් සම්බන්ධයෙන් තමාගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එම සමාගම් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවයි. දුම්කොළ මට අපි ගැහුව ලෝකේ තියෙන ලොකුම මද්ද 90. අද ඒකින දුම්බීම අඩු වෙලා තියෙන 146. කී දෙනෙක්ගේ ජීවිත වේරෙනවා. අද ඇමරිකම ඉඳාරි සිගරට් එක නවත්තලා තියෙනවා. මගේ මිත්‍රයෝ ඉන්නවා බක් කට්ටිය. ඒගොල්ලෝ මට කියලා තිබුණා රුපියල් 40න් උඩට ගියොත් සිගරට් එක නවත්තනවා කියලා. බොන්න බෑයි. දැන් ඉදිරියට මං කියනවා තනි සිගරට් එක මේ කඩවලවල විකුණන්න බෑ. ඒතකොට එක සිගරට් එකක් බොන්නත් රුපියල් 1000ක් වේදා ගන්නවා. රුපියල් 1000කට තමයි සිගරට් එක බොන්නේ. එහෙම සිගරට් බොන්න ගියොත් ගෙදර ගෑණිම ගහලා එනවා. රුපියල් 1000ක් දීලා සිගරට් එකක් බොන්නලා ඇතු. ඒක හින්දා එන්නම ඒක නැති. එතකොට වෙන්නේ මොකද? මැරෙන මිනිස්සු ගාන අඩු වෙනවා. මේවා එක්කෙනෙක්වත් කරේ නැත්තේ මොකද? ඒ කම්පැනි වලින් තුන බලපෑම. ඒවා අපි නැවැත්තුවා කොහොමද? තව ඉදිරියට තවත් කරනවා. තව පුද්ගලික රෝහල්වල සියලුම මිල නියාමනය කරනවා. ලෝකේ කිසිම රටක මෙවැනි දෙයක් කරන්න ගිය කිසිම ඇමතිවරේ මතක තියාගන්න චෝදනා නෙවෙයි ජීවත් වුණේ නැහැ. මහාචාර්ය බිබිලේ ලංකාවෙන් ගියා. ආවේ අලු බඳුනේ විතරයි ලංකාව. මහාචාර්ය බාලසුබ්‍රමණ්‍යම් ඊට පස්සේ සටන පටන් ගත්තා. එයාගෙත් ලංකාවට ගෙන ආවේ අලු බඳුනේ විතරයි. මොකද ලෝකයේ තියෙන ලොකුම ජාවාරම තමයි ආයුධ, දෙවෙනි ආයුධ ජාවාරම තමයි බෙහෙත්. මේක මම කරේ නැත්තම් කරන්න මිනිහෙක් නැහැ. ඒකෙන්ද මම කරනවා. ඒක ඕනම තර්ජනයකට මම ලෑස්ති. මේක කරන්න බැරි නම් ඒ ඇමතිකම් කළා වැඩකුත් නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට පොදු මිනිහාට අවශ්‍ය සියලුම දේවල් අපි ගේනවා සෞඛ්‍යයට. මෙරට ධීවර වරාය බදු දීමට සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පිරිසිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වීරකැටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එතුමා කර්මාන්තය ගැන දන්නේ නැහැ. එතුමගේ තාත්තා නම් ඒ කර්මාන්තය ගැන දන්නවා. ඒ වගේම එතුමා හැබැයි ඒ කාලය ඇතුළත නම් ඔය වගේ විකිනීම් ඒ වගේව කළා ඇති. මගේ කාලය ඇතුළත කිසිම වරායක් විකුණන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බදු දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා අපි රජයේ පාලනේ තියාගන්නවා. ඒක සම්පූර්ණ ප්‍රබන්ධයක් අසත්‍ය කතාවක්. ඒ වගේම අපි වරායවල් ආශ්‍රිතව තියෙන හිස්භූමි භාගයන්වල සංචාරක ව්‍යාපාරවලට ඒ වගේම බෝට්ටු හදන සමාගම්වලට ඒ ආශ්‍රිත කර්මාන්තවලට අපි හවුල් ආයෝජන විදියට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා එහෙම ආයෝජනයක් කරන්න ඉන්නවනම් අපිත් එක්ක ඒකාබද්ධව කරන්න පුළුවන්. නමුත් විකිනීමක් හෝ බදු දීමක් කරන්න අපි කිසිසේත් කටයුතු කරන්නේ නැහැ. වරායවල නම් ඒ කිසිම ආකාරයක වරායවලට අත තියන්න අපි සූදානමක් නැහැ. පොදු ජන පෙරමුණේ සම්බන්ධව අසන බලමන්ද රැසෙන් පිටුවා. නෑ ඉතින් ඔය පක්ෂ හදනවා හැමදාම පක්ෂ තියනවා. කොච්චර කඩාගෙන ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩාගෙන ගියා. නමුත් අවසානයේ ඔක්කොම ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේට ඇවිල්ලා තමයි ජයග්‍රහණ ලබා ගත්තේ. මේ පක්ෂය හැම කඩාගෙන ගිහිල්ලා හරි ගිය කෙනෙක් නැහැ. ඒක නිසා ආණ්ඩු හදන්න ඕන නම් ශ්‍රී ලංකා එක දිනවන්න ඕන නම් UNP එක පරාද කරන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමයි ඉන්නවා. UNP එක දිනවන්න ඕන නම් වෙන පක්ෂයක් හැදුවොත් ඒක සිද්ධ වෙයි. අධිකරණ ඇමතුම අයින් කළා දෙනවා කැබිනට් මණ්ඩලය. ආණ්ඩුව විවේචන කරන ඇමතිවරු ආණ්ඩුවේ එළවන ප්‍රතිපත්තියක් තියෙනවා දාන්නේ. ඒක අපි දන්නේ නැහැ. මොකද ඒක එක්සත් ජාතික පක්ෂය තමයි එතුමා කටයුතු කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නිර්දේශයක් මත තමයි එතුමා ඉවත් කළා තියෙන්නේ. දැන් අපි එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් අපි ආණ්ඩුවක් ඉන්නවා නම් වගකීමකින් කටයුතු කිරීමේ අපි හැමෝටම තියෙනවා. කුමන චෝදනා එල්ලුවත් ආණ්ඩුව තුල සිටීමින් ආණ්ඩුවේ දූෂණ වංචායත් නම් තවදුරටත් විවේචනය කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පවසනවා. මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට කිමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව තුල අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බැඳුම් කර වංචා වෙලාවේ අපි ක්‍රියා කරපු ආකාරය ඔබ දැක්කා. ඇමතිවරු 3 දෙනෙකුට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය චෝදනා කළා තියෙනවා. ඒක එක්කෙනෙක් මම. මොකද චෝදනා කළා තියෙන්නේ ආණ්ඩුව තුල ඉඳන් ආණ්ඩුව විවේචනය කරනවා කියලා. හෙටත් කරන්නේ වැරදි තිබුණොත් විවේචනය කරනවා. මේ ආණ්ඩුව තුල අපි ඉන්නේ කාටවත් කඩ යන්න නෙවෙයි. මේ ආණ්ඩුව තුල ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න. චෝදනා කරත් කවුරු පැමිණිලි කරත් හෙට වැරද්දක් නම් ආණ්ඩුව කරන්නේ. ඒ ආණ්ඩුවේ වැරදි වලට විවේචනය කරන්න අපි බය නැහැ. ආණ්ඩුවේ හොරකමක් කරනවා නම් ආණ්ඩුවේ ඇමතිවරයෙක් හොරකමක් කරනවා නම් ඒක එලිපිට කතා කරන්න අපි බය වෙන්නේත් නැහැ. සමහර විට අපි ආණ්ඩුවෙන් අයින් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කර දවසට. අපි එදා මේ තනතුරු ඔක්කොම දාලා ආණ්ඩුවේ යනවා. පක්ෂයේ තීන්දුවත් එක්කයි. ඒ නිසා අපිට මේ ආණ්ඩුවේ සමහර අය ක්‍රියා කරන විදිහේ අපි ක්‍රියා කරන්නෙත් නැහැ. විරුද්ධ පක්ෂය කියන විදිහට අපි වැඩ කරන්නෙත් නැහැ. ස්වාධීන කොමිෂන් සභාවලින් ලබා දෙන තීරණවලට දේශපාලන අධිකාරියට අතපෙවීමක් කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරනවා. උමේ බව අවධාරණය කළේ ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකට එක්වමින්.
මේක ලොකු අභියෝගයක්. ලොකුම ලොකු අභියෝගයක්. බම්බු ගේට්ටු කරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්න ඒකත් ඉතින් අර නාකි බල්ලෝ කොළඹ යනවා වගේ වැඩක් තමයි. බොහෝම මන්දගාමී. එක සැරේ ටෙන්ඩර් එක හැදුවා. ඒක විසි වුණා. දැන් ආයෙ උන්න හදාගෙන යනවා. ඉතින් කොහොමද ඇමතිවරයෙක් වැඩ කරන්නේ? මට ටෙන්ඩර් බෝඩ් වල වාඩි වෙන්න බෑ. ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටු වල වාඩි වෙන්න බෑ. ඒටි ඉන්දු ඒ නිලධාරීන් විසින් ගත යුතුයි. ඒක හරියට හැදුවේ නැත්නම් ඒක නිලධාරීන්ගේ වැරද්ද. විශේෂයෙන්ම වෘත්තීය සමිති වල සායෝ අවශ්‍යයි. එහෙම නැත්නම් වෘත්තීය සමිති ජනතාවගේ මෙල්ල හිර කරන කණ්ඩායම බවට පත් වුනොත් නම් දුම්රිය ගෙනියන්න බෑ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ට වෙන්නේ නැත්නම් හැම වෙලාවෙම තර්ජන ගර්ජන කරලා සේවය කඩාකප්පල් කරනවා නම් අපිට හිතන්න වෙනවා දුම්රිය තැරලා එනං ඉතින් ප්‍රයිවට් බස් වලටවත් මේවා දුවන්න දෙන්න වෙයි කියලා. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න එපා මේවට විකල්ප නෑ කියලා. විකල්ප තියෙනවා. මෙතන තියෙන ප්‍රශ්න අවුරුදු 10ක් 15ක් තිස්සේ එකතු වෙච්ච ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා. සමහර අය ආවිල්ලා කියනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දෙන්න තීරණේ ඉක්මන් කරන්න. අපිට ඉක්මන් කරන්න පුළුවන් කමක් නැහැ. ඇමතිවරයාට බලපෑම් කරන්න බෑ. ඒ දෙන තීරණ අපි පිළිගන්න ඕනේ. ඒ වාට විරුද්ධව ස්ට්‍රයික් කරන්න බෑ. ඒ කොමිෂන් සභාව දෙන තීන්දුව මේ රටේ ජනතාව පිළිගන්නට බලාපොරොත්තු වෙන්න එපා. දේශපාලන අධිකාරියට ඒවා වෙනස් කරන්න පුළුවන් මේක. දේශපාලන නායකත්වයේ පැත්තෙන් දුම්රියට වැරදි වෙලා තියෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. නමුත් මම නම් හිම වැරදි කළා නෑ. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල හමුවේ මෙරට ගොවීන් සමාගම් ග්‍රහණයට ලක්ව ඇතැයි ගොවි අරගල ව්‍යාපාරය චෝදනා කරනවා. විරාමයෙන් අනතුරුව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. ඔබනවතත් අද දෙරණ සමගින් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නාණ්ඩුවේ වැඩපිළිවෙල හමුවේ මෙරට ගොවීන් සමාගම් ග්‍රහණයට ලක්ව ඇතැයි ගොවි අරගල ව්‍යාපාරය චෝදනා කරනවා. මොනරාගල පැවති මාධ්‍ය හමුවකට එක්වමින්ෙහි ජාතික සංවිධායක විමල් වතුහේවා මහතා මේ බව ප්‍රකාශ කළා. ගොවි ජනතාව බරපතල විදියට අසීරුතාවයකට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් ඉන්නවා. එක පැත්තකින් බීජ ටික සියල්ල සමාගම් හිමි කරගෙන තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම කෘෂිකර්මාන්තයට අවශ්‍ය වෙන පොහොර ටික, තෙල් ටික, බෙහෙත් ටික සමාගම් අත්පත් කරගෙන තියෙන්නේ. සමස්ත කෘෂිකර්මාන්තයේ ජීවත් වෙන ගොවි ජනතාව අද මේ මොහොත වෙනකොට සමාගම් වල ග්‍රහණයට ලක්කෙච්ච පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තියෙන තත්ත්වයක් ඇතුළේ තමයි යම්තන් හරි ගොවි ජනතාවට කීයක් හරි හොයාගන්න තමන්ගේ අයිතියක් විදියට තිබ්බ ඉඩන් ටික මේ මොහොත වෙනකොට මේ ආණ්ඩුව අරගෙන යන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ සමාගම් වලට විකුණා දැමීමට කටයුතු කරමින් ඉන්නවා. එක පැත්තකින් වනජීවි දෙපාර්තමේන්තුව යොදවගෙන, ඊට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යොදවගෙන රජයට අයිති ඉඩම් හඳුනා ගනිමින් ඒ වගේ වැඩ කරන ගොවීන් ඒ වගේ එළියට එළවෙමින් ඉන්නවා. එහෙම එළවල ඒ ඉඩම් ටික වෙනම කොටු කරලා ඒව සමාගම් වලට දෙන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කරමින් ඉන්නවා. අනුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ස්ථානීය වචනවලට පමණක් සීමා වී ඇති බව පූජ්‍ය බැඳිබැබ දියසේන හිමියන් පවසනවා. ජාතික භික්ෂු දිනය වෙනුවෙන් පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අගෝස්තු 26 වෙනිදා අපි සමරන්නේ ජාතික භික්ෂු දිනේ. අපේ රටේ මිනිස්සු වැලන්ටයින් ඩේ එක සමරගන්න මාසෙකට කලින් සැලසුම් කරනවා. මාසෙකට කලින් ප්‍රචාරය ගෙනෙනවා. ඒ වගේම තමයි ජාතික භික්ෂුව ජාතියේ මුර දෙවියන් අපේ රටේ ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ මලගයක් වෙච්ච ගමන් සුදු රෙදි එල්ලලා පයට පාවාඩ දාලා උඩට උඩුවියන් බැඳලා වඩම්මගෙන ආමුදුරුවනේ මගේ නැති වෙච්ච මගේ නෑදෑයගේ වරුණ හොඳට දේශනා කරන්න කියලා තමයි ඉල්ලීමෙන්නේ. දුකට පිහිට වෙන්න ඕන වෙච්ච වෙලාවට, දුක නිවා ගන්න ඕන වෙච්ච වෙලාවට භික්ෂුව අවශ්‍යයි. හැබැයි බස් එකකට ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගපුවාම පූජ්‍යපක්ෂයට අයිති කියන සීට් එක දෙන්නත් ඔරවලා බලන තත්වයක තමයි අපේ අද සාර ධර්ම පිහිටලා තියෙන්නේ. අපි කතා කරනවා ලෝකේ උතුම්ම රට අපි තමයි, ලෝකේ ශ්‍රේෂ්ඨතම බුදුදහම තියෙන්නේ අපේ රටේ තමයි කියලා. හැබැයි මෙඩි දහසෙන් පස්සේ කාලේ ගත්තහම දවසින් දවස භික්ෂුන්ගේ ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. දවසින් දවස බෞද්ධයන්ගේ ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. ඒ අඩුවෙන ප්‍රමාණයට අපි කෑක් ගහනවා, බුද්ධ ශාසනය විනාශ වෙන්න යනවා, අපි මේ බුද්ධ ශාසනය රැක ගන්නට ඕන කියලා. එතන තමයි අපේ නායක හාමුදුරුවනේ පින්වතුනි අපිට වැරදිච්ච තැන. බුද්ධ ශාසනේ රැක ගැනීම නෙමෙයි අපි කර යුත්තේ ව්‍යාප්ත කරන එකයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට මුල් තැනත් ආරක්ෂාවත් පෝෂණයත් කියන එක වචනවලට පමණක් සීමා වෙලා තිබෙන තැනකට අදපත් වෙලා තියෙනවා. ඒ කෙරෙන හානියට විරුද්ධව පහුගිය කාලේ පැවතිච්ච ව්‍යසනයන්ගෙන් රට බේරා ගන්නට අපි කැප වුණා, ඉදිරිපත් වුණා,
ඒ සමාජ ක්‍රම වෙනස් කරන්නට අපි මැදිහත් වුණා. නමුත් ආපහු අපිට කතා කරන්නට වෙලා තියෙන්නේ නැවතත් බුදුදහමට හානිකර තත්ත්වයක් නැති වෙලා තිබෙනවා කියන එක පමණයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ආරම්භ කළ අඛණ්ඩ උපවාසයේ 7 වන දිනය අදයි. අදත් කොටුව දුම්රියපළ ඉදිරිපිට සෑදූ අට්ටාලයේ ඔවුන් රැඳී සිටිනවා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පිහිටවනු ලැබූ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සිදුකුණු ලබන සයිටම් විරෝධී උපවාසයේ 7 වන දිනය වූ ඊයේ දිනේදී කලාකරුවන් පිරිසක් ඊට සහාය පළ කළා. අනතුරුව ඔවුන් ඊයේ පස්සුරුවේ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමකද නිරත වුණා. උපවාසයෙන් නිරත සිසුන් ඊ රාත්‍රිය අට්ටාලේ මත ගත කළේ මෙලෙසේ. අවකාශයේ කුලි වේලා ලබනා. මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍යන්ගේ මව්පියන්ද අද උදැසන මෙම උපවාසයට එක් වුණා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දරදඬු ප්‍රතිපත්තිය හන්දා දෙමව්පියෝ විදියට අපිට මේ අට්ටාලවල ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකද මේ රජයේ මේ රටේ අධ්‍යාපනයේ නිදහස ආරක්ෂා කරන්න ගෙන යන පිළිවෙල. මේක සාධාරණත්වයේ සහ අසාධාරණත්වයේ අරගලයක්. අපි සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ සටනක් නෙවෙයි. මේක ජාතියේ සටනක් මේක. දරුවෝ වෙනුවෙන් අපි අන්තිම මොහොත දක්වාම අපි දරුවොත් එක පාරට බහිනවා කියලා තමයි කියන්නේ. කඩුවෙල රන්කඩුව මහා පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මධ්‍යස්ථානයේ පවසනවා. ඒ අනුව අද පෙරවරු 10 ආරම්භ වූ මෙම රථවාහන සැලැස්ම පස්වරු 2 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වනු ඇති. හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන නවගමෝ සුමනතිස්ස පාර ඔස්සේ වඳුරන්මුල්ල අතුරුගිරිය සහ මාලඹේ ඔස්සේ කොළඹ දෙසට ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම නවනුවර පාර ඔස්සේ මාලමේ දෙසට ධාවනය වන රථවාහන බියගමින් නව අධිවේගී පාලම ඔස්සේ රාජසිංහ මාවතෙන් මාලමේ දෙසට ධාවනය කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක මධ්‍යස්ථානය සඳහන් කළා. මේට අමතරව කඩුවෙල සිට හංවැල්ල දෙසට ධාවනය කරන වාහන කඩුවෙල නගරයේ බියගම මල්වාන ඔස්සේ හංවැල්ල දෙසට ධාවනය කළ හැකි. දැන් සිව්දෙස විශේෂාංගය. පදුක වේරගල ප්‍රදේශයේදී අදාළියම එකට පමණ තිරෝතු රථයක් මාර්ගයේ නිවතට පැන විදුලි කලුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ තිරෝතු රථ රියදුරු පදුක දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. කැපිටියපොළ වැලිමඩු මාර්ගයේ දමගහ පල්ලම ප්‍රදේශයේ අදාළියම සිදු වූ තිරෝතු රථ අනතුරකින් එහි සිටි තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු බරපතල තත්වයෙන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අනතුර අසල සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අම්බලපුඩ පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකින් අනතුරුව කොග්ගල්ල වරකගොඩ ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු සහ අම්බලම්ගොඩ ඇලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසේ ගංජා පැලයක් වගා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර ගලෙන් පිදුණු වැව ප්‍රදේශයේ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු ගලෙන් පිදුණු වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිගමුව කතෝලික සභාව ඩෙංගු රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් ඉදිකර මිගමුව රෝහලේ පරිපාලනයට බාර දීම රෝහල් පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වාර්ෂිකව පවත්වනු ලබන පහන් පූජාව පොළොන්නරුව සෝමාවතිය චෛත්‍ය ඉදිරිපිටදී ඊයේ සිදු කෙරුණා. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන එක්දින තරගය අද පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. යනෝ චාමර කපුගෙදරගේ නායකත්වයෙන් අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙනු ඇත. ඉන්දියාව සමග පැවති දෙවන තරගයේදී නියමිත කාල සීමාව අවසන් වන විට ශ්‍රී ලංකාවට පන්දු වාර 3ක් යැවීමට නොහැකි වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග 2ක් තහනම් කෙරුණා. ඊට අමතරව එක් දින තරගයේදී ආබාධයකට ලක් වූ ධනුෂ්ක ගුණතිලක අද තරගය සඳහා එක් නොවනු ඇති.
ඒ හේතුවෙන් මීළඟ එක් දින තරඟ තුන සඳහා දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න සංචිතයට කැඳවා තිබෙනවා. ඊට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන මීළඟ තරඟ දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත් කෙරුණා. රටක් නියෝජනය කරලා ඒ රට නායකත්වය දරන එක මම හිතන්නේ අභියෝගයක්, හැම තරගයක්ම අභියෝගයක්. මම හිතනවා අභියෝගයට මම ලෑස්ති කියලා. කණ්ඩායමක ඉදිරියට අපි ගොඩක් දේවල් කතා කරා. ඒ කතා කරපු දේවල් ක්‍රීඩාංගණයට ගිහිල්ලා මම හිතන්නේ ඒ දේවල් කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ ක්‍රීඩකයෝ ඒ දේවල් කරයි කියලා. හරියට ප්ලෑන් කරපු දේවල් කරොත් මම හිතන්නේ අපිට තරගයේ ජයග්‍රහණය ගන්න පුළුවන්. පඩියෙන් පඩිය නගින්න ඕනේ. එක පඩි 3-4ක් එකවර නගින්න බෑ. ඉතින් මේ පඩිය අපි බලන්නේ කොහොමද මේ පඩිය ඉස්සල්ලා නගින්නේ කියලා. ඉතින් අපි සංචිතයක් විදියට අපි බලන්නේ අපේ හොඳම 11 ක්‍රීඩාංගණයට ඇතුල් කරමු. කණ්ඩායම ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොලාම එකා වගේ ඉන්නවා. අද දින මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත් වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ අඩවියට. You are watching Other Dharana 24/7.